සමහර බැංකු කියනවා මේකට මූණ දෙන්න බෑ කියලා මම කියන්නේ එහෙනම් තමන් බාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා මොනක් එහෙමලක තේරෙන්නේ අහගෙන ඉන්න කොටස් වෙළඳ පොලේ කියනවා කොටස් වෙළඳ පොල කඩාවැටෙනවා කියලා කඩාවැටුත් මම ඒක වහන්නා මේකේ කුටුවත් එකක් තේරෙන්නේ මොලේ කලණක්වත් නැහැ ජනාධිපතිතුමාට වෙලාව දුන්නා නම් මට කියලා දෙන්න ඕන මනෝරාජික අදහසක් ඉදිරිපත් කරා පොළොවේ යථාර්ථය වෙන එක ඒ නිසා මේ ගැටුම තිබෙන්නේ එතුමා විසින් සකස් කරගන්න ලද මනෝලෝකයත් සමාජ ජනතාව මූණ දී සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ මේ අවස්ථාවේදී එයා කියලා තියෙන්නේ අපිට දේශීය ණය ප්‍රතිවිරෝධ කිරීම පිළිබඳත් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. දැන්ට අන්තිම තීරණ අරගෙන නැහැ. රාජ්‍ය ඇමතුමත් මහ බැංකුව අධිපතිතුමත් කිව්වේ දැන්ට අපි තීරණ අරගෙන නැහැ. ඒත් මේ ගැන සාකච්ඡා කරනකොට අපි තීරණ ගන්න ඕනේ. අපි කොන්දේසි දාලා සාකච්ඡාවට යන්න බෑ. එහෙනම් AI කොන්දේසි දාලා අපි එක සාකච්ඡාවට. ඊට වඩා අපිට වාසි මේ කොන්දේසි නැතුව සාකච්ඡා වලට යන්න. මේක කරද්දී අපිට තියෙනවා හැම අංශයක් දිහාම බලන්න. ඒත් කාටියත් හානියක් වෙන්නේ නැහැ කාටවත් මෙතනින් හානියක් වෙන්නේ නැහැ සමහර බැංකු කියනවා මේකට මූණ දෙන්න බෑ කියලා මම කියන්නේ එහෙනම් තමන් බාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා එක එක අය තුවක්කුවක් දාලා ඔලුවට කියන්න බෑ මේක කරොත් මේක කඩාවැටෙනවා කොටස් වෙළඳ පොලේ කියනවා කොටස් වෙළඳ පොල කඩාවැටෙනවා කියලා කඩාවැටුත් මම ඒක වහන්නා එච්චරයි තියෙන්නේ මේකට ඇවිල්ලා දැන් කියන්න බෑ මේක හැදලා එනකොට මේ කොන්දේසි ඒ කොන්දේසි ඒව බෑ අපි මෙතන තීරණය කළා පාර්ලිමේන්තුවට තීරණය කළා අපි කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා මං දැක්ක අහලා තියෙනවා අර්ථසාහිත්‍ය අරමුදල ගැන මම කියන්න කැමතියි සමාජිකෙන්ට අපි හානියක් කරන ඉඩ දෙන්නේ නැහැ නේ අපිනේ ආරම්භ කරේ ඉතින් මේ 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 පිළිබඳව දඩුවිතාවෙන් පෙළෙනුවාට දැම්මම අපි වැඩ කටයුතු කරගෙන යනවා ලෝක බැංකුව දැන් මුදල් දීලා තියෙනවා ලෝක බැංකුව කියන්නේ විශේෂයෙන්ම මේ අය ගැන බලන්න ඕනේ දිය යුත්තන්ට දෙන්න ඒත් සුදුසුකම් නැති අය ඉවත් කරන්න අන්න ඒක අපි කරන්න ඕනේ අපි හැම එක්කෙනා මේක පිලිගන්න අපි අලුත් ආරක්ෂක ජාලාවක් අපි ඇති කරන්න ඕන. IMF දිවිසුම හැර වෙන විකල්පයක් අපිට අද නැහැ. කවුරුත් එකක් යෝජනා කළත් නැහැ. ක්‍රියාකාරී විකල්පයක් නැත්තම් අපිට තියෙන්නේ මේක අනුමත කිරීම. මම කැමති විශේෂයෙන්ම අපේ සජබේ මන්ත්‍රීවරුන්ටත් කියන්න එක්සත් ජාතික පක්ෂයේ හිටුවේ කාලේ ඉඳන් අපි හැම වෙලෙම කිව්වා IMF සමග එකතු වෙලා වැඩ කරන්න කියලා. දැන් වැඩසටහනක් ඇවිල්ලා තියෙනවා. දෙපැත්තම මේක පිළිගන්න ලෑස්ති තත්වයක තියෙන්නේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මේක සම්මත කරමු කියලා මම කියන්න කැමතියි. කම මේකේ අඩුපාඩුකම් තියෙනේවා මේ මාස 6න් 6ට IMF කණ්ඩායම වෙන නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන් සමහර වෘත්තීය සමිතීම තමන්ගේ බදු ගැන ප්‍රශ්න ඇති කරලා තියෙනවා ඒව ඔක්කොම මේ සාකච්ඡා කරලා මාස 6න් 6ට අපි ඒක විසඳන්නට යමු ඊට පසුව අපි ඔක්කොම එකතු වෙලා එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු 2048 වෙනකම් මේ රටේ තියෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කොමක් ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන කෙටුම් පතක් පළවෙනි අවුරුදු 5 ප්‍රතිපත්තිය වැඩසටහන් අපි ඒක සාකච්ඡා කරමු එනම් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුව බවට පත් වෙමු මේ වැඩ කටයුත්ත කරන්න මේ සඳහා අපි එකතු වෙමු අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තියෙන්න පුළුවන් ඒත් මේකට මම කියන්නේ අපි හැම එක්කෙනාටම එකතු වෙලා ඒ සහයෝගය දෙන්න කියලා අපිට තියෙන්නේ දැන් 2048ට වෙනුවෙන් රට හදන්න අපි මේක නැකරුවොත් අපි තරුණයන්ව පාවලා දෙනවා එයාගේ අනාගතය නැති කරනවා අන්න ඒ අය දිහා බලන්න ඒ ගැන හිතන්න බලේ මාරු කරන විතර අපි කාටවත් ඉන්න බැරි වෙන තව අවුරුදු දෙක තුනකින් මේ වැඩ කටයුත්ත කරන්නේ නැත්තම් ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙන්න මේක අනුමත කරන්න ඊට පස්සේ අපි එකට එකතු වෙලා අවුරුදු 2048 වෙනකන් තියෙන ප්‍රතිපත්ති මාලාව සකස් කළා ඒ වගේම පළවෙනි අවුරුදු 5 ඒ වැඩසටහනත් ක්‍රියාත්මක කරන්නට කියලා ඉල්ලමින් මගේ වචන සල්පය මම අවසන් කරනවා මම යෝජනාවක් කරනවා as an act of good faith මේ මේ හොඳ සත්භාවයෙන් මේ ගමන ආරම්භ කරන්න නම් හර්ෂද සිල්වා මැතිතුමා මුදල් කමිටුවේ සභාපතිගම ගැන ඔච්චර තටම තටම ඉන්නේ නැතුව ඔච්චර කල් දම දම කල් මරමර ස්ටෑන්ඩින් ඕඩර්ස් කඩ කර කර එක එක දේශපාලන හෙංචයියෝ ගෝල බාලයෝ සභාපති කර කර අනපනත් කොහොමද කතා නැගතුමා එහෙම කරන්නේ මොකද්ද මේ විහිළුව ඒ නිසා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ දේ කරන්න කෝපෙන් කෝපයක දෙන්න තිබුණානේ එරන්ටයි කබිර්ටයි මොකද්ද ඒකේ වරද ඉතින් මම
දැන් ඒ කෝපෙන් කෝපයක පත් කරලා ඉවරයි. අඩුම ගානේ මේ ෆිනෑන්ස් කමිටි එකේ චෙයාර්මන්ෂිප් එක දැන් සති ගානක් ඔබතුමත් කල් මරනවා. ඔබතුමත් තීන්දුවක් ගන්නෙ නැහැ. හරි, මේක නිකන් මේ බොරුවට රැවටිලි කරන්න නැතුව මේක පත් කරන්න. ඒක එක කාරණාවක්. ඒක එක කාරණාවක්. එහෙම නැත්නම් මේ එක එක ගෝල බාලයෝ ගෙනල්ලා ප්‍රෝටම් සභාපති කරලා ඔය කියන්නන් වාලේ මේ මොකද කුලියට කහිනා විදියට මේ එක එකම පාස් කරගෙන හරියන්නේ නැහැනේ. අපි මම එකක් අහගෙන ඉන්න ගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයේ පිළිබඳව අහගෙන ඉන්න රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මොකද අහගෙන ඉන්නවා. රට වෙනුවෙන් අහගෙන ඉන්නවා. රට වෙනුවෙන් ජන අනේ කේන්දරේ අහගෙන ඉන්න. අනේ තමුන්නාන්සලා තුන් කාලකට මේ ජනාත්තුමා කිව්ව දේ තේරෙන්නේ නැහනේ. හලෝ මොන පිස්සු කතා දන්න කෙහෙම්මල නිකන් මොන කෙහෙම්මලකත් තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ඒකයි ජයග අහගෙන ඉන්න. එනවද කතා කරන්න තේරුම ගැන? මොනවද මොකද්ද මොකද්ද එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියන්නේ? මොකද්ද එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියන්නේ? දන්නක හැමලක් නැහැ. මොලේ කලදක් නැහැ. අහගෙන ඉන්න. ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ගැන IMF වැඩපිළිවෙල ගැන මම අහන්නේ ගරු කතානායකතුමනේ. ජනාධිපතිතුමා කිව්ව දේ හරි. අපි ඔක්කොම වේලාසනින්ම කිව්වා IMF එකට යන් කියලා. ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්නකොට අර බැසිල් රාජපක්ෂට ඇඟිල්ල දික් කළා කිව්වා IMF එකත් එක්ක කරන කතා ටික සභාගත කරන්න කියලා. එතුමයි කිව්වේ අපි එකගයි. අපි කිව්වා වේලාසනින්ම IMF එකට යන්නේ කියලා. කවුද IMF එකට යන්න එපා? ඒක දේශද්‍රෝහි රාජද්‍රෝහි පාවා දෙනවා රට විනාශ කරනවා කිව්වේ කවුද කිව්වේ? මේකේ කුටුවත් එකක්වත් තේරෙන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා කියන දේකට අත උස්සනවා. මොලේ කලඳක්වත් නැහැ. ඔබතුමයි කතා කරන්නේ. මම කියන්න කැමති දැන් නෑ නෑ මේ ඔයා වාඩි වෙන්නකෝ. ඔයා වාඩි වෙන්න අපිට කතා කරන්න ඉඩ දෙන්න. ජනාධිපතිතුමාට වෙලාව දුන්නා නම් මටත් වෙලාව දෙන්න ඕන. ජනාධිපතිතුමාගේ හිනාවෙම තියෙනවා ඔයාට දක්වන ප්‍රතිචාරය. හරි. ජනාධිපතිතුමනි ඔබතුමා ජනාධිපතිතුමා දන්නවාගේ පැටිගිරිය හොඳටම. ඒක තේරෙන්නේ නැත්නම් ධම්මපදෙන් කියන්නම්. අත්තානමේ පටමන් පති රූපේ නිවේසේ අතඤ්ඤමනුසාසය යන කිලිසය පඬිතු. අර ප්‍රකාශයක් තියෙනවා you have to walk the talk කියන දේ ක්‍රියාත්මක කිරීම. ඉතින් අත්ත වශයෙන්ම ඔබතුමා ඉදිරිපත් කරපු අදහස් ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ඌනතාවයන් යම් යම් පරතරයන් යම් යම් අඩුපාඩුකම් රාශියක් සිදු වෙනවා. අපි ඒක ගැන විවාදයේදී අපි ඉදිරිපත් කරන්න. ඒ පැත්තෙම අය දින 52 කුමන්ත්‍රණයේදී මෙතුමාව අගමැතිකමෙන් අස් කරනකොට මට 71 වතාවක් අගමැතිකම බාරගන්නේ කියනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිකම 71 වතාවක් මම ආරක්ෂා කරා. ඒක කරේ යාළු හිතවත්කමට නෙවෙයි ප්‍රතිපත්ති මත. ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න ඕවා මේ කවදාත් ඔය පැතරෙන්නේ නැහැ. හලෝ ඒ මෝඩ වැඩ ගොංගඩ කරන්නේ ජනතුම ඉන්න මේ කතා අහලම යන්න. I have asked the state minister to take the question and to answer the question. Okay. But I must tell you I am going to walk the talk and I know you all are going to walk with me. Thank you. ජනාධිපතිතුමා ප්‍රකාශ කරන යමක් කිව්වේ නැත්නම් නිකන් අඩුවක් තී මනෝරාජික අදහසක් ඉදිරිපත් කරා පොළොවේ යථාර්ථය වෙන එක. ඒ නිසා මේ ගැටුම තිබෙන්නේ එතුමා විසින් සකස් කරගන්න ලද මනෝලෝකයත් සමාජ ජනතාව මුහුණ දී තිබෙන යථාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණ දීලා තිබෙන්නේ. ඒ වගේම මේකේ තිබෙන විශාලම හාස්කම තමයි දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුටුව ආසන්නයේ සිට පහුගිය ජනාධිපති වර්ණදී මහමැතිවරණ ලබා දුන්නු ජනමතයේට ඒ ජනවරමට සම්පූර්ණම පරස්පර කතාවක් කරනකොට ඒ මන්ත්‍රීවරු අප්පුඩි ගහමින් අසා ඉන්නේ ටිකක් විස්මජනක කරුණක් හටියට තිබෙනවා. කෙසේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ඉදිරි දින තුන තුළ විවාදයක් තිබෙන නිසා අපේ කරුණු අපි ඒ විවාදයේදී ඉදිරිපත් කරන්නම්. කෙසේ වුවත් ජනාධිපතිතුමාගේ මනෝරාජික ලෝකයත් පොළොවේ යථාර්ථයත් අතර ජයග්‍රහණය කරන්න ගරු කතානායකතුමනි පොළොවේ යථාර්ථ මනෝරාජික සිහිනයක් ඔබට දකින්න පුළුවන්. ඒකේ සතුටට ප්‍රමෝදයට පත් වෙන්න පුළුවන්. හැබැයි ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයන් පොළොවේ සැබෑ ජනතාවගේ ජීවිතය යටපත්.
පත් කරගැනීම යන යථාර්ථයකට අපි මුහුණ දෙමින් තිබෙන ඔබතුමත් දන්නවා මාතර ජනතාවගේ ජීවිතය ගැන. මුල හතක් පාර්ලිමේන්තුවට එනවා කිව්වා. මාගේ අම්මේ මුල ටික රටෙන් ගලාගෙන 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 යනවා මුල ටික. පාර්ලිමේන්තුවට මුල හතක් ආපු එකෙන් වෙච්ච වැඩේ. දැන් මේ වගේ මෝඩ තීරණ ගත්ත අයට කවුද වග කියන්නේ කියන්නේ. අර මුල හතක් කියන කතාව ආර්ථික ඝාතකයෝ අදූරදර්ශී වැඩ නිසා තමයි මේ රට මෙහෙම වුණේ. ඔක්කොම huge brain drain because right of the policies that this government has been following. අපි පක්ෂයක් විදියට දිගින් දිගටම කිව්වා IMF එකට යන්න ඕනේ කියලා. අපිට ඒක ගැන විරෝධයක් නැහැ. මොකද මේ වෙලාවේ ලංකාව ලොකු ප්‍රශ්නයක සිටින්නේ 2018-19 අපි IMF එකට ගියා. ප්‍රතිපත්තිමය වශයෙන් අපි ඒකට විරුද්ධ නැහැ. අපි දන්නවා සමහර වාමාංශික පක්ෂ IMF එකට විරුද්ධයි. අපි එයාගෙන් අහනවා මොකද එයාගේ විකල්පය මොකක්ද කියලා. ඒ IMF කියන බිල් එක කියන චිත්‍රයක් මවලා තිනවා අපි එතන නැහැ. අපි දන්නවා ලෝකේ රටවල් 8ක් ඇරුණාම අනිත් හැම රටක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ සමාජිකයෙක් වෙනවා. මේ රට මේ තැනට වැටිලා තියෙන්නේ IMF එක නිසා නෙමෙයි, වැරදි ප්‍රතිපත්ති නිසා, දුර්වල කළමනාකාරීත්වය නිසා. ඒත් අමතරව මේ රටේ සම්පත් දිගින් දිගටම මංකොල්ල කපු නිසා. හැබැයි මේ වතාවේ IMF එකට යන එකේ ලොකු වෙනසක් තිබුණා. සාමාන්‍ය 16 වතාවක් ගියා කියලා කියනවා. ඒක IMF එකයි රජය ඇත්තට ගනුදෙනුවක්. මේ පාර මේකේ වෙනස අපි මෙච්චර කොහොම බැලුවත් මේ පාර ගියේ බංකොලොත් උනාට පස්සේ. අපි දිගින් දෙකටම කිව්වේ බංකොලොත් වෙන්න ඉස්සලා යන්න කියලා. නමුත් බංකොලොත් උනාට පස්සේ තමයි මේ අය එතනට ගියේ. ඕගලංගෙන් ගත්තේ ණය අපිට ගෙවන්න බැහැ කියලා ණය ගත්තේ අයට කියන්න සිදු වෙලා තියෙනවා. තවත් විශේෂ ත්වයක් තියෙනවා. ඒ තමයි IMF එකේ තිබුණ ගනුදෙනුව IMF එක එක විතරයි තිබුණේ. දැන් කිව්වා වගේ පළවෙනි එක සම්පූර්ණ කරලා දැන් හැමෝ එක්කම සාකච්ඡා කරන්න වෙලා තිනවා ඒ ගත්ත මුදල් ගැන. මේ වතාවේ අපිට IMF විතරක් නෙමෙයි, ඒ නිසා හැමෝටම කතා කරන්න වෙලා තියෙන්නේ. අපිට ඩෙට් රිස්ට්‍රක්චරින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවශ්‍යයි. අපිට කිව්වේ කොහොමද? විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කරනවා, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැහැ කියලා. දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ මත දුක් විඳලා EPF එක හම්බ කරගත්ත මිනිස්සුන්ට අවුරුදු 30ක් 25ක් 30ක් එයාගේ ආදායමෙන් විශාල කොටසක් අහිමි වෙන තත්වයකටපත් වෙන්න සිද්ධ වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට තමන්ගේ බැංකුවේ තියෙන ලක්ෂද දෙකද ඒකෙන් කොටසක් කැපෙන අතරේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයා බැංකුවෙන් ගත්ත ණය කැපෙන්නේ නැත්තම් තමුන්නාසලට පුළුවන් ද මා ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු හැටියට ගමට ගිහිල්ලා තමන්ගේ ඡන්දේ දීපු ඡන්දදායකයාට මුණ දෙන්න? IMF වැඩපිළිවෙල ජනාධිපතිතුමා කියපු විදියටම ක්‍රියාත්මක කරලා රෙද්දක් ඇඳගෙන ගමේ යන්න පුළුවන්ද? මේවට අපට උත්තර අවශ්‍යයි. මට පහුගිය පෙරේදා කතා කරා පොග්ගල අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනහිල්ලා මහින්ද සුළඟ තියන්න වැඩියෙන්ම සල්ලි වේදන් කරපු ව්‍යාපාරිකයා. එතුමා මට කියනවා 170,000ක් ගත්තා සර්, දැන් 140,000ක් ඉල්ලනවා බැංකුවෙන් ඇවිල්ලා මට තර්ජනය කරනවා. මේ කියන එක මම කියන්නේ. එතකොට මේ ව්‍යාපාරිකයෝ තමන්ගේ අනාගත ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද? මේවට කවුද දෙන්නේ විසඳුම? අපි හැම දෙනාටම කියන්න හරි ලේසි. අතවශ්‍ය මේ අරගලය කියන එක නිර්මාණය වෙන අපි දන්නවා කවුද. මේ ගෑස් සහ තෙල් නැති වෙච්ච නිසා, මිනිහාගේ බඩට වැතිච්ච නිසා. මෙතින් මා ඉතාම කනගාටුවෙන් කියනවා, කියන්න ඕනේ අපේ 30 අවුරුදු යුද්ධයක් තිබ්බා. 29,000 රණවිරුවෝ ජීවිතේ පුදුවා. ඒ රණවිරුවන්ව යහපාලන රජයේ කාලේ ජෙනීවාවල යුද අපරාධ කරුවෝ කියලා හංවඩු ගහනකොට ඔය අරගලයේ ටිකේ එක්කෙනෙක්වත් ගෝල් ෆේස් එකට ගියේ නැහැ. එක්කෙනෙක්වත් බෝඩ් එකක් ඇල්ලුවේ නැහැ. අනේ ඒ ගැන අත වශයෙන්ම යුද්ධයේ හිටපු කෙනෙක් හැටියට මට යම්කිසි කනගාටුවක් තියෙනවා. අනේ මේ අවස්ථාව මේ අවස්ථාවදී කිව යුතුයි. ඒකට ඇයි අපිට ගෑස් සහ ඉන්ධන නැතුනේ? අත වශයෙන්ම විදේශ විනිමය නැති වෙච්ච නිසා. අපිට විදේශ විනිමය නැතුනේ යහපාලන රජයේ කාලේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5ක් හම්බුණා. විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 4.5ක් ඇති වුණා. මෙන්න මේ දෙකම අවුරුදු දෙකක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ රජයට ලැබුණේ නැහැ මේ කොරෝනා නිසා. පසුගිය රජය ඩොලර් බිලියන 12.5ක් ගත්ත මයිසල කිව්වාගේ ඒවල ණයත් අපි ගෙව්වා. ඒ වගේම තමයි කිසිම විදේශීය ණයක් ගෝඨාභය රාජපක්ෂ රජය ගත්තේ නැහැ. ඒ සංචිතයේ මුදල් සම්පූර්ණයෙන්ම එන්නත සඳහා අපි වියදම් කළා. එතකොට 2020 දී අපේ රට දවස් 89ක් සම්පූර්ණයෙන්ම වැහුවා, ලොක්ඩවුන් කළා. ඒ සභාපති හිතා වැට් එක අපිට නැති වුණා, එක්සයිස් ඩියුටි එක නැති වුණා, වාහන ගෙන්වීම නැති වෙච්ච නිසා බදු ඩොලර් මිලියන බිලියන 300ක් අපිට අහිමි වුණා. ඒ වගේම තමයි තැබෑරුම් බැහැව්වා. අපිට දැනගන්න ඕනේ දවසකට රුපියල් බිලියන 1ක ආදායමක් තියෙනවා. කොච්චර මිනිස්සු බොනවද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ ආදායමත් අපිට නැති වුණා. ඒ වගේම තමයි
රාජ්‍ය සේවකයෝ 16කට ලක්ෂ 16කට පඩි දුන්නා වෙන රටවල දුන්නේ නැහැ වෙන රටවල 125ක් 130ක් සමහර රටවල 150ක් පවා රාජ්‍ය සේවකගේ පඩි කැපුවා මේ කොරෝනා අවස්ථාවල නමුත් අපේ රජය ගෝඨාභය රජයේ සම්පූර්ණයෙන්ම දුන්නා විශ්‍රාම වැටුප ටික දුන්නා සමුදලාභින්ගේ සියලුම දීමනා දුන්නා පවුල් ලක්ෂ 72කට රුපියල් 5000 ගානේ දීමනාවල් දුන්නා 2021 දී ඩොලර් බිලියන 4ක් ණය ගෙව්වා 2022 දී මාර්තු වෙනකොට ඩොලර් බිලියන 3.1ක් සම්පූර්ණයෙන්ම ණය ගෙව්වා ඉතින් මේ තත්ත්වයේ යටතේ ගෝඨාභය නෙමේ ශක්‍රදේවයන් වහන්සේ සිටියත් මේ තත්ත්වය ඇතිවෙන බව අත්‍යවශ්‍යම අපි කවුරුත් දැනගන්න ඕනේ